මොනවද ඉතින් මගේ යාළුවෝ හැම දෙනෙක්ටම ඔන්න ඉතින් අදත් මම ඔයාලව බලන්න ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන. අද වීඩියෝ එක නම් බඩගිනි හැදෙන බඩ පිරෙන වීඩියෝ එකක්. අපේ ගෙදර නම් නිතරම වගේ හැදෙන කෑමක් අලුත් විදිහකට හදන විදිහ තමයි අද මම ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ. රෑකෑම ලෑස්ති කරන්න කලින් හවස් වෙන නිසා මම මගේ බාල්කනියේ තියෙන මල් පැලවලට එළවලු පැලවලට මුලින්ම වතුර ටිකක් දාගත්තා. දැන් ටිකක් සීතල වෙගෙන එන නිසා දවල්ට ලොකු රස්නයක් අවුවක් නැහැ. ඉතින් ඒක නිසා හැම වෙලාවෙම මේ එළියේ තියෙන ගස්වලට වතුර දාන්න ඕනේ නැහැ. රතු නිමිතිවල මේ නිමිතිවල මම හිතලා හිටවපු පැලයක් නම් නෙමෙයි. ගිය අවුරුද්දේ හිටවපු පැලයක ඉතුරු වුණු මුලක් හරි ඇට හරි පස්වල තිබිලා තමයි මේ පැලේ ඉබේම හැදුනේ. ඉතින් දැන් ඒක ලොකුවට වැවිලා. මං ඉතින් මගේ ළඟ තියෙන මේ රතු නිමිතිවලේ තියෙන වැඩියෙන් මෝරපු නැති දළු වලින් ටිකක් කඩා ගන්නවා අද මං හදන්න යන කෑමට දාන්න. මංගත් හදන්න යන්නේ පාස්තා එකක්. හැබැයි ඉතින් මම වෙනදා හදන විදිහට නම් නෙමෙයි මේ පාස්තා එක හදන්නේ. අපි බලමු මං කොහොමද මේක හදාගන්නේ කියලා. ඉතින් ඒකට ඕන කරන ජාටි තමයි දැන් මේ තියෙන්නේ. ඒකට අපිට අනිවාර්යෙන්ම ඕනනේ පාස්තා. පාස්තා එකයි මේ වගේම චිකන් බ්‍රෙස්ට් එකයි චීස් ටිකකුයි එළවලු වලට මං අරගෙන තියෙන්නේ කැරට් ලුණු සුදු ලුණු තක්කාලි ලීක්ස් ඒ වගේම තමයි බටර්. ඊට අමතරව මං අරගෙන තියෙනවා පාස්තා සෝස් එකකුයි ෆ්‍රෙෂ් මිල්ක්. ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට අපිට මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරගන්නත් පුළුවන්. පාස්තා සෝස් එක වෙනුවට ගෙදර තියෙන ටොමැටෝ සෝස් එක උනත් අපිට මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය කිසි දෙයක් නැත්තම් ෆ්‍රෙෂ් තක්කාලි වලින් අපිට ගෙදරදිම සෝස් එකක් උනත් හදාගෙන මේකට එකතු කරගන්න පුළුවන්. අපි මුලින්ම මේකට ලුණු සුදු ලුණු ඒ වගේම මං අද එකතු කරගෙන තියෙන එළවලු ටිකත් මේ විදිහට කපා ගන්නවා. මං අද මේකට එකතු කරගන්න මේ එළවලු ඒ වගේම ලුණු සුදු ලුණු වගේ දේවල් කපා ගන්නෙත් වෙනද කපා ගන්න විදිහට නෙමෙයි. ඉතින් චූටි චූටි කැට විදිහට තමයි මේ හැම දෙයක්ම මං කපා ගන්නෙ. ඔයාලා අහලා තියෙනවද දන්නේ නැහැ අපි මේ එළවලු ලුණු කපා ගන්න එක එක විදිහවල් තියෙනවා. ඉතින් මේ කපා ගන්න විදිහ අනුව අපි හදන කෑම එකේ රස වෙනස් වෙනවා කියලා. අපි ලුණු ගෙඩියක් උනත් හීනියට කපලා අරගෙන උයද්දි ඒ වගේම ලොකුවට කෑලි වෙන්න කපලා උයද්දි ඒකේ රස දෙකක්. අද මං හදන මේ කෑම එකට දාන එළවලු ලුණු සුදු ලුණු මස් මේ හැම දෙයක්ම පුංචි පුංචි කැට වගේ කෑලි වලට කපලා තමයි මං එකතු කරගන්නේ. ඉතින් මේකට අපිට කැරට් ලීක්ස් වෙනුවට අල ගෝවා මේ වගේ ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. ඉතින් අද අපේ ගෙදර තිබුණු එළවලු ජාති ටික තමයි මම මේකට එකතු කරගන්නේ. ඊට අමතරව අපිට මේක අපේ ශ්‍රී ලංකන් රසට ගන්න ඕන නම් කරපිංච අවුමිරිස් ඒ වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් තමයි අපිට මේකට සුදු ලුණුත් එක්ක ඉඟුරු එකතු කරගන්නත් පුළුවන්. හැබැයි මම අද නම් මේකට ඉඟුරු එකතු කරගත්තේ නැහැ. මොකද ඉඟුරු එකතු කරගත්තාම හදිසි අපිට මේ වගේ අලුත් අලුත් කෑම ජාති ට්‍රයි කරද්දි මොකක් හරි බඩේ අමාරුවක් හරි හැදුනොත් ඒක වළක්ව ගන්න පුළුවන් මේ ඉඟුරු වගේ දේවල් කෑමවලට එකතු කරගත්තාම. දැන් මම මගේ ළඟ තියෙන කැරට් ටිකත් මේ විදිහට චූටි චූටි කැට හිටින විදිහට කපා ගන්නවා. ලුණු ටිකයි සුදු ලුණු ටිකයි කැරට් ටිකයි ලීක්ස් ටිකයි මේ විදිහට කපාගෙන ඉවරයි. ඉතින් අපිට ලීක්ස් වෙනුවට ලුණු කොළ උනත් මේකට එකතු කරගන්න පුළුවන්.
මං අද මේ හදාගන්න යන වන් පොට් පාස්තා එකත් එක්ක කන්න පෑන් එකේ ග්‍රිල් කරපු චිකන් එකකුත් මං හදාගන්නවා. ඉතින් ඒකට ඕන කරන චිකන් එක තමයි දැන් මම මේ සීසන් කරගන්න යන්නේ. අපි දෙන්න විතරක් ඉන්න හින්දා මං අද බෝන්ලස් චිකන් බ්‍රෙස්ට් එකෙන් එකමාරක් තමයි මේ කෑම එක හදන්න ගත්තේ. ඉතින් ඒකෙනුත් චිකන් බ්‍රෙස්ට් එකෙන් භාගයක් අරගෙන ඒක අපහු දෙකට කපලා තමයි මම මේ පෑන් ග්‍රිල් චිකන් එක හදාගන්න යන්නේ. ග්‍රිල් කරගන්න තියෙන චිකන් එක සීසන් කරන්න කලින් මම මේ විදිහට රෝලින් පින් එකකින් ඒක පොඩ්ඩක් තලා ගන්නවා. එතකොට අපි දාන ලුණු ඇඹුල් ජාතිය හොඳට මේකට අල්ලගන්නවා. මොකද අපි මේක හොඳට රෝලින් පින් එකෙන් තලාගත්ත නිසා දැන් මේ චිකන් එක මෙලෙක් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි මේකට ලුණු, ගම්මිරිස්, මිරිස් කුඩු, කහකුඩු, දෙහි, සෝයා සෝස් වගේ දේවල් දාලා හොඳට සීසන් කරගන්නවා. ඉතින් ඔයාලගේ රස කැමැත්ත අනුව මේකට දාන ජාති වෙනස් කරගන්න පුළුවන්. අපේ ගෙදර ටිකක් ස්පයිසි රසට කන්න කැමති නිසා මං ඉතින් මේකට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු වගේ දේවල් ටිකක් වැඩිපුර එකතු කරගන්නවා. දාන්න තියෙන ජාති ඔක්කොම ටික දාලා ඉවරුණාට පස්සේ චිකන් එකට හොඳට මේ රස අල්ලගන්න මේ විදිහට එහෙට මෙහෙට කර කර අතගා ගන්න ඕන. පෑන් ග්‍රිල් කරන්න තියෙන චිකන් එක මේ විදිහට සීසන් වෙන්න පැත්තකින් තියලා දැන් මම මේ හදාගන්න යන්නේ මගේ වන් පොට් පාස්ටා එකට ඕන කරන චිකන් එක. ඉතින් මං ඒකට කලින් කිව්වා වගේ ගත්තේ බෝන්ලස් චිකන් බ්‍රෙස්ට් එකෙන්. චිකන් කන්න කැමති නැති කෙනෙක්ට මේක චිකන් නැතුව වුණත් හදන්න පුළුවන්. වගේම තමයි චිකන් වලට අමතරව වෙනත් මීට් ජාති කන්න කැමති කෙනෙක්ට තමන් කැමති මීට් එකක් මේකට එකතු කරගන්න පුළුවන්. ඉතින් මං හිතනවා බෝන්ලස් චිකන් වෙනුවට කටු තියෙන මස් එකතු කරගත්තොත් මේක මීට වැඩිය රස ඇති කියලා. මම මේ චිකන් එක කලින් කිව්වා වගේම පුංචි පුංචි කෑලි වලට කපා ගන්නවා. ඉතින් ඔයාලට මේකට මින්ස් චිකන් උනත් එකතු කරගන්න පුළුවන්. ඔක්කොම ජාති ටික කපලා කරලා ලෑස්ති කරගෙන අපි දැන් පටන් ගමු අපේ මේ වන් පොට් පාස්ට් එක හදන්න. මේ පාස්ට් එක හදද්දී පාවිච්චි කරන පොට් එක පුළුවන් තරම් අඩි අල්ලන්නේ නැති වෙන විදිහේ පොට් එකක් වෙන්න ඕන. අපි මුලින්ම අපේ මේ පොට් එක ලිපේ තියලා ඒකට මම බටර් ටිකක් එකතු කරගන්නවා. ඉතින් බටර් වෙනුවට ඔයාලට වෙජිටබල් ඔයිල්, පොල් තෙල් මේ වගේ ඕන ඔයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. බටර් එක චුට්ටක් මේ විදිහට රත් වෙන්න ඇරලා මම මුලින්ම එකතු කරගන්නේ මම පුංචියට කපාගත්ත සුදු ලුණු ටික. සමහර අය නම් මේ සුදු ලුණු කෑම යද්දි මුලින්ම එකතු කරගන්නේ නැහැ. ලුණු ඒ වගේ දේවල් ටෙම්පර හදු වෙන්න දාලා ඊට පස්සේ තමයි එකතු කරගන්නේ. හැබැයි ඉතින් මම නම් සාමාන්‍යයෙන් කෑමක් උයද්දි මුලින්ම තෙල් එකට දාගන්නේ සුදු ලුණු. ඉතින් අපේ සුදු ලුණු ටිකක් බටර් එකේ හැට මෙහාට ටෙම්පරාදු වෙන්න ඇරලා මම මේ විදිහට කපාගත්ත චිකන් ටික එකතු කරගන්නවා. මං කලිනුත් කිව්වනේ අපේ ගෙදර ටිකක් ස්පයිසි රසට කන්න කැමතියි කියලා. ඉතින් ඒක නිසා මම මේ චිකන් එක දාගත්තට පස්සේ මිරිස් කුඩු ටිකකුයි ගම්මිරිස් කුඩු ටිකකුයි මේකට එකතු කරගන්නවා. චිකන් එක ගොඩාක් වෙලා තෙලේ තැම්බෙන්න ඕන නැහැ. මං ඒත් එක්කම ලුණු ටිකයි අපි කපාගත්ත කැරට් ටිකයි මේකට එකතු කරගන්නවා.
මේ විදිහට පොට්ටගේ ඔක්කොම ටික තෙම්පරාදු වෙනකන් ඉඳලා අපි මේකට මං අද මේ දාගන්න මීට් සෝස් එක එහෙමත් නැත්නම් පාස්තා සෝස් එක අන්තිමට මේකට එකතු කරගන්නවා. අපේ කෑම එකේ නමේම තියෙනවනේ වන් පොට් පාස්තා. ඒ කියන්නේ එකම පොට් එකේ තමයි අපි මේ හැම දෙයක්ම දාලා උයාගන්නේ. ඉතින් අපේ අද මේ පාස්තා එක තැම්බෙන්න ඕන කරන වතුරත් මම මේ විදිහට අපි මේ තෙම්පරාදු කරගත්ත එකටම දාගන්නවා. සාමාන්‍යයෙන් අපි වෙනදාට පාස්තා ජාති හදද්දී පාස්තා එක වෙනම තම්බලා අරගෙනනේ අපේ තෙම්පරාදුවට එකතු කරන්නේ. ඒත් ඉතින් අද වෙනසකටත් එක්ක අපි මේ පාස්තා එක අමුවෙන් අපේ තෙම්පරාදුවට එකතු කරගෙන පාස්තා එක තැම්බෙන්න ඕන කරන වතුර ප්‍රමාණයත් ඒකටම දාලා තමයි හදාගන්න යන්නේ. ඉතින් මතක ඇතුව අනිවාර්යයෙන්ම පාස්තා එක තැම්බෙන්න ඕන කරන වතුර ප්‍රමාණය විතරක් එකතු කරගන්න ඕන. මොකද වෙනදට පාස්තා හදනවා වගේ අපිට මේකේ වතුර ටික පෙරලා අයින් කරගන්න බැහැනේ. ඒක නිසා වැඩිපුර වතුර එකතු කරොත් අපි මේ හදන කෑම එක අවුල් යන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව අනිවාර්යයෙන්ම ගානට වතුර එකතු කරගන්න. පාස්තා එක තැම්බෙන්න ඒකේ පියනත් වහලා එයා පැති ලිපේක තැම්බෙනකම් මම දැන් මගේ මේ පෑන් ෆ්‍රයි චිකන් එක හදාගන්න තමයි යන්නේ. මේ වන් පොට් පාස්තා එකට කපාගත්තු තක්කලි ටිකකුත් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට මේකේ ඇඹුල් රස ටිකක් වැඩිපුර ඕන නම් තක්කලි එකතු කරගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි දාගන්න සෝස් එකේ රස විතරක් ඇති කියලා හිතනවා නම් තක්කලි නොදා ඉන්නත් පුළුවන්. ඉතින් මං අද මේකේ රස ටිකක් තව වැඩි කරගන්න ඕන නිසා තක්කලි ටිකකුත් කපලා එකතු කරගත්තා. අනිත් විශේෂ දේ තමයි අපේ මේ පාස්තා එක තැම්බෙනකන් අපි සැරෙන් සැරේ මේක පොඩ්ඩක් හැඳි ගන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම පොඩ්ඩක් අඩි අල්ලන්න බලනවා. පාස්තා එක තැම්බුණාට පස්සේ මම ඒකට අන්තිමට එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක් ටිකක්. ඉතින් ඕගොල්ලන්ට මේකට ෆ්‍රෙෂ් ක්‍රීම් උනත් එකතු කරගන්න පුළුවන්. මම මේකට මේ ෆ්‍රෙෂ් මිල්ක් අද එකතු කරගන්නේ මගේ මේ පාස්තා එකේ ක්‍රීමි ගතිය ඒ වගේම චීස් ගතිය ටිකක් වැඩි කරගන්න ඕන නිසා. ඊට පස්සේ මම මේ විදිහට ඒකට අන්තිමට මොසරෙල්ලා චීස් ටිකකුත් එකතු කරගන්නවා. මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගෙන ටිකක් වෙලා ගියාට පස්සේ ලිප ඕෆ් කරගත්තා. ඉතින් මම චීස් එකතු කරගත්තේ ලිප ඕෆ් කරගත්තට පස්සේ. ඉතින් ඒ වගේම තමයි තව ටිකක් රස වැඩි වෙන්න ඕන නිසා මං කලින් මගේ රතු නිවිති වලින් කඩාගත්ත දළු නිවිති කොළ ටිකකුත් අන්තිමට මේකට එකතු කරගන්නවා. ඉතින් නිවිති කන්න කැමති නැති කෙනෙක් නම් මේක මග අරින්න පුළුවන්. හැබැයි ඉතින් මේ විදිහට පාස්තා එකට නිවිති ටිකක් එකතු කරගත්තාම තියෙන්නේ අමුතුම රසක්. දැන් නම් මගේ වන් පොට් පාස්තා එක හරිම ගානට ඇවිල්ලා. මේ තියෙන්නේ මං අද හදාගත්ත ක්‍රීමි චීසි ඒ වගේම ස්පයිසි මගේ වන් පොට් පාස්තා එක. මං කලින් පෑන් ෆ්‍රයි කරගත්ත මගේ චිකන් එකත් අරගෙන ඒක මේ විදිහට පුංචි පුංචි කෑලි වලට කපා ගන්නවා. මේ වන් පොට් පාස්තා එක ගොඩක්ම රස උණු උණුවෙන් කද්දි. එතකොට තමයි ඒකේ තියෙන ක්‍රීමි ගතිය, චීසි ගතිය හොඳට දැනෙන්නේ. ඉතින් ඔයාලත් මේක හදන්න ට්‍රයි කරනවා නම් අනිවාර්යයෙන්ම සර්ව් කරද්දි උණු උණුවෙන් සර්ව් කරන්න. දැන් තියෙන්නේ අපි හදාගත්ත වන් පොට් පාස්තා එකේ රස බලන්න තමයි. ඔයාලා අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් හරි මැසේජ් එකක් හරි දාලා කියන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මමත් ඔයාලත් එක්ක මේ වගේ එක එක විදිහ කෑම ජාති හදන විදිහ ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි අන්තිමටම කපාගත්ත ලීක්ස් ටික මේ විදිහට උඩින් ඉහ ගන්න ඕන. ඉතින් මේකට ඔගලන්ට ලුණු ගොළු වුණත් පාවිච්චි කරන්න පුළුවන්. අදට මම ගිහිල්ලා එන්නම්. මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ආපහු ඔයාලව බලන්න එනකන් ඔයාලා හැම දෙනෙක්ම පරිස්සමෙන් ඉන්නවා.